මිට වස ගන්නාට පෙර මේ රටේ එල්ටීටි ත්‍රස්තවාදයට එරෙහිව යුද්ධය අවසන් වෙච්ච දවස තමයි අද. ඒ නිසා එදා 2009 මේ 18 වෙනිදා යුද්ධය අවසන් වන විට මේ රටේ සියලුම ජනතාව විශාල සතුටකට පත් වුණ අවුරුදු 30ක යුද්ධය. ඉතින් ඒක අපිට අමතක නොවන සිද්ධියක්. නමුත් අපි වගේම මතක තබා ගන්නට ඕනේ ඒ යුද්ධය තිබුණේ ත්‍රස්තවාදයට එරෙහිව, ත්‍රස්තවාදී සංවිධානයකට එරෙහිව. ඒ ත්‍රස්තවාදී සංවිධානයයි රජයේ හමුදා විසින් පරාජය කරනු ලැබුවේ. ඒ මිස එය ජාතීන් අතර, වර්ග අතර, සිංහල හා දෙමළ ජනතාව අතර යුද්ධයක් නෙවෙයි. ඒ නිසා අපි මෙතනින් එහාට මේ රට ඉදිරියට ගෙනෙනකොට මේ සියලුම ජාති, සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ග, මැලේ, මේ රටේ තියෙන සියලුම ජාති එකට එකතුව මේ සාමකාමීත්වය දිගටම පවත්වාගෙන ඉදිරියට යා යුතු බව මම මතක් කරන්න කැමතියි අද. ඊළඟට මම තවත් වැදගත් කාරණයක් ගැන කතා කරන්න කැමතියි. ඒ තමයි ප්‍රසිද්ධ කියමනක් තියෙනවා, බොරුවට ආයුෂ නැහැ කියලා. හුඟක් වෙලාවට මේ දේශපාලන ක්ෂේත්‍රය තුළ විවිධාකාර බොරු කියවෙනවා. ඒ බොරු අහලා ජනතාව සමහර වෙලාවට ඒවා විශ්වාස කරලා රැවටීමටපත් වෙනවා. නමුත් මේ බොරු දිගටම පවත්වාගෙන යන්න බෑ. මොකද සත්‍ය කවදා හරි එළිවෙනවා කියන එක සනාතන න්‍යායක්. මේකේ හොඳම උදාහරණයක් මම ඔබට මතක් කරන්න කැමතියි අද මා සම්බන්ධයෙන්. දැන්ට මාසයකට පමණ පෙර විශාල බොරුවක් ජනගත වෙලා ඒක අවසානයේ පාර්ලිමේන්තු විවාදයකට පවා ලක් වුණා. අද ඒ බොරුව සහමුලින්ම හෙළිදරව් වෙලා තිබෙනවා. මේ මේ එක්ස්ප්‍රෙස් පර් නෞකාවේ සිද්ධිය සම්බන්ධයෙන් ඇති වූ කතිකාව. එතනදී එක්තරා වෙබ් අඩවියක් එංගලන්තයේ සිට ක්‍රියාත්මක වන ලංකාවේ ලියාපදිංචි නැති වෙබ් අඩවියක් විසින් මගේ නමත් පටලවලා තවත් පුද්ගලයාගේ නමත් පටලවලා විශාල බොරුවක් කියලා තිබුණා. මේ එක්ස්ප්‍රෙස් පර් සිද්ධියට සම්බන්ධය කියලා කියන චාම්බර ගුණසේකර කියන පුද්ගලයා, මංජු නිශ්ශංක කියන අයෙක්, මේ මංජු නිශ්ශංක කියන පුද්ගලයා මම දන්න අයෙක් කියලා. ඊපස්සේ මේ වෙබ් අඩවියට විරුද්ධව මංජු නිශ්ශංක කියන කෙනා, ඔහු ලංකාවේ දේශපාලන තරුණ දේශපාලන පක්ෂයක නායකයෙක්, ඔහු එංගලන්තයට ගිහිල්ලා මේ ආයතනයට අභියෝග කරා ඉන්ද්‍රවාසියක් ඇරලා. මොකද ඔහු නෙවෙයි චාමල් ගුණසේකර කියන්නේ මේ බුරු කියන්න එපා කියලා. අද මේ වන විට ඒ වෙබ් අඩවිය අසරණ වෙලා ඔවුන්ට සිද්ධලා තියෙනවා ඇත්ත පිළිගන්නට. ඊයේ දිනේ ඔවුන් පළ කරලා තිබුණා ඔවුන්ගේ වෙබ් අඩවිය මේක වරදී කියලා. ඔවුන් සමාව ඉල්ලලා තිබුණා මංජු නිශ්ශංකකින් හා නාලක ගොඩේ වගේ ඔවුන්ට සිද්ධ වෙච්ච වරද කියලා. ඉතාමත්ම පැහැදිලි ඔවුන් කියලා තියෙනවා. ඔවුන් දැන් පිළිගන්නවා මේ දෙදෙනාම නිර්දෝෂී කියලා. මේක පඹගාලක පැටලිච්ච කතාවක් කියලා. ඉතින් නමුත් මේ වගේ බොරු කතාවලින් ඇති කරන හානිය අපේ කීර්ති නාමයට මකා දමන්න බෑ. මොකද දැන් මේ නිවැරදි කිරීම වුණත් දකින්න කිහිප දෙනෙක්. ඒක ඔළුවට ගන්න කිහිප දෙනෙක්. හුඟක් අයට මතක තියෙන රහපු බොරු තමයි දීර්ඝ කාලයක් ඔළුවේ තියෙන්නේ. බොහෝ කාලයක් තිස්සේ අපිට විරුද්ධව ඉදිරිපත් කරපු බොහෝ චෝදනා වල ඇත්ත කතාව මේක තමයි. ඒවා බොරු වෙලා තියෙනවා, බොරු බව ඔප්පුවලා තිබෙනවා. නමුත් අර සමහර අයගේ ඔළුවේ තාමත් ඒ කතාව තිබෙනවා. ඉතින් වඩා වැදගත් වෙන්නේ මේ සිද්ධිය බොරුවක් බවට හෙළිදරව් වීම නෙවෙයි, මේ ආකාරයෙන් මඩගසන්නට මොකද්ද තිබෙන උවමනාව කියලා. මම පැහැදිලිව කියනවා මේ වෙබ් අඩවිය රජයට පක්ෂපාත වෙබ් අඩවියක්. එතකොට මේ පිටිපස්සේ තියෙන්නේ දේශපාලන අරමුණ. ඒ දේශපාලන අරමුණ තමයි රජයට විරුද්ධව යම්කිසි සත්‍ය ප්‍රකාශ කරන අය ඉන්නවා නම් ඒ අයගේ චරිත ඝාතනය කිරීම, ඔවුන් පිළිබඳව වැරදි මතයක් ජනගත කිරීම, ඒ හරහා රජයේ බොරුව, රජය කරන අසාධාරණය, සජීකරණ වංචාව වසා ගැනීම, මේක තමයි අරමුණ. මේක අපි දැක්කා 2015 කාලෙත් කරනවා. 2015 ආණ්ඩුව ආවේ දූෂණය මර්ධනය නැති කරන්න කියලා. ඒකලා දූෂණ මර්ධනය කරන පිටවලා මාධ්‍ය සංදර්ශන කළා, මිනිස්සු අත්අඩංගුවට අරගෙන විශාල සංදර්ශනයක් පටන් ගත්තා. නමුත් මාස 3ක් යනකොට ලංකා ඉතිහාසයේ ලොකුම හොරකම මහබැඳුම් කරමංකොල්ලේ කරා. ඊට පස්සේ ඒ ගැන කතා කරපු නිසා අපිට හිරිහැර කරා, අපිට විමර්ශන පටන් ගත්තා. අපි අත්අඩංගුවට ගතයි සියල්ල අවසානයේ බොරු නැ විමර්ශනත් ඉවරයි, නඩුත් ඉවරයි, ඔක්කොම ඉවරයි. හැබැයි නාඩගම නටල ඉවරයි. ඒකම තමයි මේ
ආයෙත් කරන්න යන්නේ. ඒ නිසා අපි දන්නා මේ ආරම්භය පමණයි. මේක දිගටම වෙනවා. අපි ඉල්ලා සිටින මේ රටේ බුද්ධිමත් ජනතාවගේ අපිට හැම කෙනෙක්ගේම ඉල්ලා සිටින්න බෑ. මොකද හැම කෙනෙක්ට මේක තේරෙන්නේ නැහැ. බුද්ධිමත් ජනතාවගේ ඉල්ලා සිටිනවා ආණ්ඩුව මෙවැනි චෝදනා කරනකොට මිනිසුන්ට දෙපාරක් හිතන්න. කරුණු හොයලා බලලා පමණක් මේවා විශ්වාස කරන්න කියලා. අද මම ඔබට කියනවා වර්තමාන ආණ්ඩුව මෑත ඉතිහාසයේ ලංකාවේ පත්වෙච්ච දූෂිතම ආණ්ඩුවක් කියලා. හැබැයි මේ දූෂණය ජනතාවට පේනවා බොහොම අඩුයි. මොකද ඉස්සර මේ රටේ මොන හරි වරදක් වෙනකොට හොරකමක් වෙනකොට ඒව ගැන මාධ්‍යවල සාකච්ඡා ඇති වෙලා මිනිස්සු වෙල ඒව ගැන ප්‍රොද සාකච්ඡා තියලා ඒගෙන කතා කරන ක්‍රමවේදයක් තිබ්බා පිළිවෙලක් තිබුණා. අද බොහෝ දුරට කටවල් වහලා අරගලයේ මර්ධනය කිරීමත් එක්ක පටන් ගත්ත අතිශය මර්ධනකාරී වැඩපිළිවෙල හරහා අද බොහෝ දෙනෙක් කතා කරන්න බයයි, අදහස් ප්‍රකාශ කරන්න බයයි. ඒක තමයි රජයේ දිගටම ඉස්සරහට ගෙනියන්න බලාපොරොත්තු වෙන්නේ. එසේ මර්ධනය කිරීම හරහා රජයේ වැඩ කරන වැඩපිළිවෙල ගැන ජනතාවට දැනුමක් නැහැ. අද මොකද්ද රජය ප්‍රසම්පාදනය කරන පිළිවෙල? අපි දන්නවා ලංකාවේ දූෂණයන්ගෙන් රාජ්‍ය දූෂණයන්ගෙන් වැඩිම දූෂණ ප්‍රමාණය සිද්ධ වෙන්නේ ප්‍රසම්පාදනය හරහා. ඉස්සර මේ ටෙන්ඩර් ක්‍රමවේදයේ තිබිලත් ටෙන්ඩර් ක්‍රමවේදයෙන් වංගු ගහලා හොරකම් කරනවා කියලා අපි දන්නවා. මහා විශාල මංකොල්ල ඉස්සර සිදු වෙලා තියෙනවා. යහපාල නඩු කාලේ අපිට මතකයි බඩේ රුමල් කොල්ලේ ගල්ලගුරු මංකොල්ලය ඒ වගේ විවිධාකාර දූෂණ සිද්ධින් සිද්ධ වුණා. අද කවුරු ටෙන්ඩර් ගැන කතා කරන්නේ? මොකද අද මේ රටේ අර ගිය අවුරුද්දෙන් පස්සේ හදිසි තත්ත්වයක් තියෙනවා වගේනේ රජය දිගටම පෙන්නන්නේ. ඉතින් ඒ නිසා මොකද්ද වෙන්නේ? මොකක් හරි ප්‍රධාන පෙළේ දෙයක් ඇනෝම් කරන්න සිද්ධ වුණාම ඒ ඇනෝම ආහාර වෙන්න පුළුවන්, ඒ ඇනෝම ඖෂධ වෙන්න පුළුවන්, එයා ඇනෝම තෙල් වෙන්න පුළුවන්, ඒ ඇනෝම ගල්ලගුරු වෙන්න පුළුවන්, ඒ ඇනෝම පොහොර වෙන්න පුළුවන්, යම්කිසි තවත් අත්‍යවශ්‍ය භාණ්ඩයක් වෙන්න පුළුවන්. ඒ හැම දෙයකදීම ටෙන්ඩර් පටිපාටිය පැත්තක දාලා තමුන්ට අවශ්‍ය කරන සැපයුම්කරුවෙකුට කැබිනට් අනුමැතිය හරහා ඒ කොන්ත්‍රාත්තු ලබා දීම තමයි අද සිද්ධ වෙන්නේ. අද මේවා ගැන කවුරුවත් කතා කරන්නේ නැහැ. කවුරුවත් මේවා ගැන දැනුවත් වෙන්නේ නැහැ. මොකද මේවා එළියට එන්නේම නැහැ. සියල්ල සිද්ධ වෙන්නේ කැබිනට් අනුමැතියෙන් හරහා. ඒ නිසා කෝටි ප්‍රකෝටි කොන්ත්‍රාත්තු හුවමාරුවෙන් තිබෙනවා තම තමන්ගේ හිතවතුන් අතර. මා මුලික වගේ මේ සෑම ශේෂයකට තෙල් වෙන්න පුළුවන්, ආහාර වෙන්න පුළුවන්, ඖෂධ වෙන්න පුළුවන්, පෝර වෙන්න පුළුවන්, මේ සෑම ශේෂයකම මේ කාරණේ සිද්ධ වෙමින් පවතෙනවා. ඔබට එක උදාහරණයක් කියන්න. ඊයේ පෙරද මට කෙනෙක් කිවලා තිබුණා ඊමේල් පණිවිඩයක්. රාජධානි කොන්සෝටියම් කියලා, රාජධානි කොන්සෝටියම් කියන 2018 අනුමත කරන ලැබූ සමාගමක් විසින් සැපයුම් කරුවන් පිරිසකට අරලා තියෙන ඊමේල් පණිවිඩයක්. මේ ඊමේල් පණිවිඩය කියන්නේ ඔවුන්ට අවුරුදු 5කට ලැබෙනවා ලංකාවට පොහොර සැප යූරියා සැපීමේ කොන්ත්‍රාත්තු. මාසයකට මෙට්‍රික් ටන් 25ක් විතර වගේ ප්‍රමාණ අවුරුදු 5ක කොන්ත්‍රාත්තුවක් ලැබෙනවා කියලා ඔවුන් සැපයුම් කරුවන් හොයනවා. එතකොට කොහොමද යම්කිසි සමාගමක් එහෙම කොන්ත්‍රාත්තුවක් අවුරුදු 5කට ලැබෙනවා කියලා කලින්ම කියන්නේ? මේකට මේ ප්‍රසම්පාදන ක්‍රමවේදයක් තියෙන්න ඕනේ, ටෙන්ඩර් ක්‍රමවේදයක් තියෙන්න ඕනේ, විවිධ ආයතන තරඟ කරන්න ඕනේ. තරඟ කරලා තමයි මේ කොන්ත්‍රාත්තු ලැබෙන්න ඕනේ. එහෙම නෙවෙයි, මේ සමාගම ඍජුවම ගැන මේක අපිට මේ කොන්ත්‍රාත්තු ලැබෙනවා, ඒ නිසා ඔබට දෙන්න පුළුවන් මිල ගණන් කියන්න කියලා ඔවුන් මිල ගණන් කියපේනවා. ඉතින් මේවා අපිට කියන්න පුළුවන්. මේවා ගැන ඔබ මාධ්‍ය වශයෙන් හොයලා බලන්න, මේ රටේ ජනතාව හොයලා බලන්න, මේවා ගැන ප්‍රශ්න කරන්න. ප්‍රශ්න කරන තමයි ඇත්ත කතාව එළියට එන්නේ. මේ 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 පොහොර වලට විතරක් නෙවෙයි, මේක සෑම ශේෂ තෙල් වලට පෞගී කාලේ ඒකයි කෝටි ප්‍රකෝටි ගණන් තෙල් කොන්ත්‍රාත්තු දුන්න තමුන්ගේ හිතවතුන්ට ටෙන්ඩර් කැදවීමකින් තොරව ගල්ලඟුරු කරලා විශාල නඩුවකුත් තාම තියෙනවා. ඉතින් මේ සෑම ශේෂයෙන් මේ වගේ දූෂණ සිද්ධ වෙමින් පවතිනවා. එතකොට මේ වගේ කතා කරන එක වළක්වන්න රජය පෞගී කාලේ දිගින් දිගටම සූදානම් වුණා. බර ප්‍රතිශාස්ත්‍ර පණත වගේ පණත් ගෙනල්ලා මිනිස්සු මේවට කදින කතා කරන අය, මාධ්‍ය මේවට විරුද්ධ යම් යම් උද්ඝෝෂණ සංවිධානය කරන අය අත්අඩංගුවට ගන්න, සිරබාරයට පත් කරන්නට, දඬුවම් කරන්නට තමයි ඒ වගේ භයානක පණක් පවා ගෙනෙන්න ආණ්ඩුව උත්සාහ කරේ. අපේ විරෝධය නිසා ඒක හකුලා ගන්නට සිද්ධ වුණා. ප්‍රතිශස්ත්‍ර පාර තාවකාලිකව හකුලා ගන්න දුන්නා. ඒක නැවත ගේන්න ඉඩ තියෙනවා. නමුත් මොනතරම් දුරට ආණ්ඩුව මේ ක්‍රමවේදිත කැමැතිද කියන එක, මේ මර්ධනකාරී ක්‍රමවේදයට කැමතිද කියන එක අපි දැන් සතියකට පෙර දැක්කා. කොළඹ විශ්වවිද්‍යාලයේ
හමුදාව දාල වටලපු ආකාරය දැක්කා. කොළඹ විශ්වවිද්‍යාලයේ කැන්ටිමට නවක ශිෂ්‍යයා පිළිගැනීම සඳහා පැවැත්වෙන උත්සවයකට කෑම පාර්සල් 1000 ඇනුම් කරා කියලා පණිවිඩයක් ආවහම ඒක රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් කියලා හඳුන්වලා මුළු රටෙම හමුදා කණ්ඩායම් ගෙනල්ලා කොළඹ විශ්වවිද්‍යාලේ වට කරලා තිබෙන හැටි ඔබ දැක්කා නම් ඔබ පුදුම වෙවි. මං එදා කොළඹ විශ්වවිද්‍යාලේ පව කරන් ආවා. ඒක හරියට ආමි කඳවුරක් වගේ දා තිබුණේ. පොලිසිය ඉන්නවා, ආමිකින් ඉන්නවා, දන්නේ නැති විවිධ පාටවල ඇඳගත් ආරක්ෂක නිලධාරීන් ඉන්නවා මුළු විශ්වවිද්‍යාලේ වට කරලා. මේ ළමයි නේද මේක ඇතුළේ ඉන්නේ. මේ මේ ත්‍රස්තවාදී මේ මේ කඳවුරක් වට කරනවා වගේ වට කරගෙන මුළු දවසම ඉඳලා අවසානයේදී ඒක විසුරුහරි සිද්දුන මේක බොරු ප්‍රවෘත්තියක් කියලා දැනගෙන යම්කිසි විරෝධයක් පැවැත්වුණා වුණත් ඒ ආකාරයට හැසිරෙන්න පුළුවන් දාණ්ඩුවකට විරෝධී පෑමේ අයිතිය අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අපේ ව්‍යවස්ථාවේ ස්ථාපිත කොට තිබෙන මූලික අයිතිවාසිකම. ඉතින් ඒ අයිතිවාසිකම තමයි මේ ආකාරයට කඩ කරන්නේ. ඉතින් මේවාට අපි දැස්කන් වසාගෙන සිටියොත් අවසානයේදී අපිට සිද්ධ වෙන්නේ අපේ සියලුම අයිතිවාසිකම් අහිමි කරගන්නට. තවත් රජය කරන තවත් විශාල දූෂණයක් ගැන මේ දවස්වල මේ වට්ස්ඇප් මාර්ගයෙන් මම දැක්ක හුවමාර වෙනු මේ බැංකුවලින් ණය කපා හැරීම පිළිබඳ විශේෂයෙන්ම කෝප ආයතනයේ පෞගිය දවසල සාකච්ඡා වෙලා තිබුණා. කෝටි ගණන් ණය, ඒ කියන්නේ බැංකුවල ව්‍යාපාරිකයන්ගේ ණය කපා හරිනවා මේ රාජ්‍ය බැංකු දෙක, මහජන බැංකුව හා ලංකා බැංකුව. එතකොට මේවා මේ සුළුපට මුදල් මේ කෝටි ගණන්. ඊට පස්සේ අපි ගිහිල්ලා බැලුවා මේ කපා හරින ණය අයිති ආයතන කවුද කියලා. ඒ ආයතන තාමත් පැහැදිලි පේනවා මේ රජයේ ඉන්න එකතු වෙලා ඉන්න දේශපාලන පක්ෂ වලට සම්බන්ධයි කියලා. සමහර අය මේ පක්ෂ වලට ගෙලිම මුදල් ලබා දුන්නේ, පක්ෂ තනතුරු දරපු අය, පක්ෂ ඈත් එක්ක එකතු වෙලා පෞගේ දවසල වංචා දූෂණ කරපු අය, බැඳු කර සිද්ධියට සම්බන්ධ වෙච්ච අය. ඉතින් මේ වගේ අයට බිලියන 2 බිලියන 3 වගේ මුදල් කපහරනවා. ඒක කරන්න පුළුවන්ද? මේ බැංකුවල තියෙන මහජනතාවගේ සල්ලි, රාජ්‍ය බැංකුවල දින මේ රටේ ජනතාවගේ සල්ලි. ඒතොර මේ රටේ සාමාන්‍ය මිනිහ කියලා ණයක් ගත්තොත්, ගොවිය කියලා ණයක් ගත්තොත්, වෘත්තිකය කියලා ණයක් ගත්තොත් ඒ ණය කපහරනවාද? ඒවා ඒ ණය ගිවා ගන්න බැරුව ගොවිය දිවිනස ගන්නවා. තමුන්ගේ හිතවතුන්ගේ දේශපාලන හෙංචයගේ ණය කෝටි ප්‍රකෝටි ගණන් වලින් කපහරනවා. මේක තමයි අද සිද්ධ වෙලා තියෙන යථාර්ථය. ඉතින් අපි මෙන්න මේවාට විරුද්ධව කතා කරනවා. මේවාට විරුද්ධව කතා කරනකොට රාජ්‍ය මර්ධනේ දිගින් දිගටම අපිට එල්ල වෙනවා. හැබැයි අපි ඒකට බය නැහැ. අපි ඉල්ලා සිටින්නේ ජනතාවගෙන් මේ විරුද්ධව කතා කරන අයට මඩ ගහනකොට, විරුද්ධව කතා කරන අය මර්ධනය කරන ඔබ අවදියෙන් සිටගෙන විචාර බුද්ධිය විමසා ඒ කරු තේරුම් ගන්න කියා පමණයි. දැන් මුතුමා ඉස්සර කිව්වා මේ විශ්වවිද්‍යාලයට පොලිසිය හමුදා වට කරලා තිබ්බද කියලා. මේ ආණ්ඩුවේ ස්ට්‍රෙන්ත් එකද මේ පෙන්වන්නේ? ඒ කියන්නේ මේ ශිෂ්‍යයන් හෝ අරගල කරුවන් පාරක බැස්සෝ පැහැදිලිවම ආණ්ඩුවේ දැන් තියෙන්නේ බය කිරීමේ වැඩපිළිවෙළ. කතා කරන්න එපා, කතා කරොත් අල්ලනවා, කතා කරොත් ගහනවා, කතා කරොත් නඩු දානවා, බල කටවාගෙන දෙපළ අපි අපිට ඕන දේ කරනවා කියන එක තමයි ආණ්ඩුවේ පණිවිඩය. ඉතින් ඒ නිසා තමයි මේ සුළු තොරතුරකට, සත්‍ය නොවන තොරතුරට මේ තරම් විශාල බලයනියක් ගෙනල්ලා මේ ශිෂ්‍යු පමණක් ඉන්න ශිෂ්‍යයන් පමණක් ඉන්න මේ විශ්වවිද්‍යාලයේ වටකළ බලය පෙන්වන්නේ. ඉතින් ඒක තමයි ඒ ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් විශ්වවිද්‍යාලයෙන් අද යම්කිසි විරෝධයකට එළියට එන්න බෑනේ. ඒ විරෝධය හරිද වැරදිද කියන එක වෙන්නේ තර්කය. විරෝධය පළ කිරීමේ අයිතියක් තියෙනවා මේ ප්‍රජාතන්ත්‍රවාදීත්වයේ මේ රටේ. මේ රටේ ව්‍යවස්ථාපිතව අයිතියක් තියෙනවා. විරෝධය පළ කරන්න බෑ, එළියට එනකොටම ළමයින්ට ගහනවා. ඉතින් ඒක තමයි මේ පටන් ගන්න තියෙන මර්ධනේ. ඉතින් ඕක අර ලබ්බට තීපත පුහුලට වගේ ඔක තමයි ඊළඟ සාමාන්‍ය ජනතාවට වෙන්නේ. අවසාන ජනතාව මේ ආණ්ඩුවට කිසි කෙනෙකුට කතා කරන්න බැරි වෙනවා. කතා කරන හැම කෙනෙකුටම එකම හැන්දෙන් ලැබෙනවා. දැන් සාමාන්‍ය ජනතාවට යම් ප්‍රශ්නයක් තිබුත්, ආර්ථිකමය හරි නැත්නම් විවිධ සංවිධානවල ප්‍රශ්නයක් තිබුත්, වෝට් කැලක් කළම් පාරක දැස්ස ඔය ප්‍රතිසස්ත පනත හරහා ත්‍ස්තවාදී ලෙස හඳුන්වනු ගෑනවා. මේ ප්‍රතිසස්ත පනත හඳුන්වා දුන්නොත් ඔබේ ඕනෑම සාමකාමී විරෝධය ත්‍ස්තවාදී ක්‍රියාවක් විදිහට හඳුන්වන්න පුළුවන්. මොකද මේකේ හැඳින්වීම ඉතාමත්ම පුළුල්. ඉතින් ඒ නිසා අපිට මේ ප්‍රතිස්ත පනත අනුව විරෝධය කරන්න අවශ්‍ය නැහැ. විරෝධතාවක් කරන්නට සාකච්ඡාවක් පැවැත්වුණා කියලා අතට ඔබට ගන්න. ඒ සාකච්ඡාව කරපු කෙනා ත්‍රස්තවාදී කියලා හඳුන්වන්න පුළුවන්. මේ මොනතරම් භයානක තත්ත්වයක්ද මේ උදා වෙන්නේ කියලා. ඒ කියන්නේ ආණ්ඩුවට විරුද්ධව යම් කිසි සාකච්ඡාවක් උදා වෙනවා නම්, ආණ්ඩුවට විරුද්ධව යම් කිසි කෙනෙක් අදහසක් දරනවා නම්, එයා එක රාශියම ඔහුගේ ත්‍රස්තවාදීල සඳහන්වා විශේෂ
පනතක් යටතේ රඳවා ගන්නට පුළුවන්. ඒ රඳවා ගැනීම සඳහා අඩු ගානේ ජනාධිපතිවරයාගේ නියෝගයක් අවශ්‍ය වෙන්නේ. නියෝජ්‍ය පොලිස්පති කෙනෙකුට පුළුවන් ඒ රඳවා ගැනීම නියෝගය සම්පූර්ණ මානව අයිතිවාසිකම් කඩගිරීමේ වැඩපිළිවෙල තමයි මේ සූදානම් වෙන්නේ. දැන් හිටපු අක්‍රමාත්ත මහින්ද රාජපක්ෂ, අමාත්‍ය පවිත්‍ර වන්නාරච්චි සහ රෝහිත අබේගුණවර්ධන හිටපු මන්ත්‍රීවරු හිටපු අක්‍රමාත්ත මහින්ද රාජපක්ෂ, අමාත්‍ය පවිත්‍ර වන්නාරච්චි සහ රෝහිත අබේගුණවර්ධන යන පිරිසගේ මේ විදේශ තහනම ඉවත් කළා තියෙනවා. මේ සම්බන්ධ කුමක් පොලිස් බීම අධිකරණයේ තීන්දුව ගැන අපිට අදහස් ප්‍රකාශ කරන්න බැහැ නේ. විදේශ තහනමක් දැමීම හෝ ඉවත් කිරීම අධිකරණයේ ඉදිරියේ දක්වන කරුණු මත අධිකරණය ගන්නා තීන්දුව. ඉතින් ඒවා ගැන කතා කරලා ඒක දේශපාලනීකරණය කිරීම මම කැමැත්තක් නැහැ ඒක කරන්න. දැන් IMF එකේ පළවෙනි වාරකේ ලැබිලා තියෙනවා. දැන් දෙවෙනි වාරකේ ගන්න ලේසි නෑ. ඇත්තම කියනවනම් ඔබ ඇහුවේ තාමත් වටිනා ප්‍රශ්නයක්. ණය ගන්න පුළුවන්, ණය ගෙවන්න පුළුවන්ද කියන එක තමයි ප්‍රශ්නේ. මේ IMF ණය මේ අපේ රටේ මිනිස්සු රකින්නා දාලානේ මේ සතුටුනේ මේ ණය ආවා කියලා. හැබැයි මේක ණයක් කියලා මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. මිනිස්සුන් කියන්නේ මේ ආධාරයක් කියලා. අමාරු වැටෙන ණය විතරද කියන ආධාරයක් කියලා. ආධාරයක් නෙමෙයි මේක, ණයක් ණයක් පමණක් නෙමෙයි මේක. ඉතාලම ඉහළ පොලියකට ලැබෙන්නේ නැහැ. ඊයේ පෙරේදා IMF ආයතනයේ ආපු වෙලේ මාධ්‍යවේදී ඇහුවම පොලිය කියලා කියන පොලිය 105යි කියලා කිව්වා. 105ක් රුපියල් වලින් එන දෙන ණයකට නෙමෙයි, ඩොලර් වලින් එන ණයකට. ණයකට 105ක් කියලා කියන්නේ ඉතාමත්ම ඉහළ පොලියක්. ඒත් මේ පොලියට ගන්න ණය ගෙවන්නට නම් මේ රටේ අපනයන සංවර්ධනය වෙන්නට ඕනේ. මේ රටේ ආර්ථිකය සංවර්ධනය වෙන්නට ඕනේ. මේ රටේ ආර්ථිකය සක්‍රීය වෙන්නට ඕනේ. අන්න ඒ සඳහා රජයට කිසිම වැඩපිළිවෙලක් නැහැ. වැඩපිළිවෙලක් නැති බව IMF එකත් කියනවා. අපි IMF එක අම්බෙලා හම්බෙච්චලා මම කිව්වා මේ රජයට වැඩ පිළිවෙලක් නැහැ කියලා. කිව්වම ඒ IMF නිලධාරියෝ අපිත් ඉතාමත්ම අඩු සංවර්ධන වේගයක් තමයි මේ මේ ඇස්තමේන්තු වලට දාලා තියෙන්නේ ඔබ කියන කතාව හරි කියලා. මම කියනවා ඒ දාලා තියෙන ඇස්තමේන්තුවත් ගන්න බෑ. මොකද 103ක වර්ධනය ගැන කතා කරන අවුරුදු පහකින් 103ක වර්ධනය ගන්න කොහොමද? මේ අවුරුද්ද මේ වෙනකොට 120ක විතර කඩා වැටිලා මේ ක්ෂේත්‍ර ගණනාව. ඒ නිසා ඒ සංවර්ධන ගන්න බෑ. ඒ නිසා අවසාදෙදි වෙන්නේ මේ ණය නිසා උගුලේ වැටිච්ච රට තවත් ගැඹුරු වලකට වැටෙන කමන වෙන්නේ මේ ණයකව ගන්න බර. ඒ කියන්නේ ඊළඟ මුදල් ලැබෙන එක ගැටලුවක් තියෙනවා කියලා මම කියන්නේ. පැහැදිලි. දැන් අපි මේ ඉන්නේ මම මේක නැවත කියලා මේ අපායින් දෙවල කියලා. අපි ණය ගෙවන්නේ නැහැ මේ දවස්වල. ඒ නිසා ණය ගෙවන්නේ නැති නිසා රටට එන යන මුදල් වලින් වැඩි ගැට ගහගෙන යනවා. තෙල් තියෙනවා, ගෑස් තියෙනවා කියලා අපි කියනවා. හැබැයි කිව්වට නොකියන දේවල් හුඟක් දේවල් තියෙනවා. ඒකට ඖෂධ නැහැ, ආහාර නැහැ. තව බොහෝ දේවල් අපිට අහිමි වෙමින් තිබෙන ඒවා ගැන කවුරු කතා කරන්නේ? නෝ බැලු ගල්මට අර මධ්‍යම පාර්තිකයට දෙනවා උන්ට ප්‍රශ්නයක් නෑ වගේ. හැබැයි ණය ගෙවන්න පටන් ගත්ත ගම ඒකට සල්ලි වන්න පුළුවන්. අපිට ණය නොගෙව ඉන්න බෑ. අපි මේ අවුරුද්ද ණය ගෙවන්න පටන් ගන්නවා. අඩු ගානේ 20 20 කරන ණය ගෙවන්න පටන් ගන්නවා. ඒ ණය ගෙවන්නට නම් අපි මුදල් හොයන්නට ඕනේ. මේ මුදල් හෙවිලි වැඩ පිළිල රජයට නෑ. දැන් මේ අපි දැක්ක මේ කොළඹ මේ ආමිගේ පොලිසිය දාන මේ මේ සෙන්ට් එකත් එක්ක එක එක ආරංචි ගියා මේ මහින්ද රාජපක්ෂ අකමැති කමන දිරුම් දීමක් සම්බන්ධ මේකේ ඇත්තම මේ සත්‍ය කතාවක් තියෙනවද? බුදුමාන මොනවාරි යම් දෙයක් ආරංචියලා තියෙනවද? අද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා රැඳී සිටින්නේ පොහොට්ටුවේ ආධාරයෙන්. දැන් පොහොට්ටුව රනිල් වික්‍රමසිංහ මහත්මයාව ජනාධිපතිවරයා වශයෙන් පත් කරගත්ත අවස්ථාවට අපි ආපහු ගියොත් ඡන්දෙන් පෙරදිලා අපනතු පෙරදිලා තමුගේ ආසනයේවත් ප්‍රමාණවත් ඡන්ද ප්‍රමාණයක් ගන්න බැරි වෙච්ච කොච්චර ගත කියලාද අපි දන්නේ නැහැ නේ. ඒකවත් ප්‍රකාශ වෙච්ච පුද්ගලෙ ජාතික ලැස්තියෙන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඉද්දී මේ ලංකාවේ ප්‍රධානතම පක්ෂය තීන්දුව කරන ඔහුව ජනාධිපතිවරයා වශයෙන් පත් කරන්න. එහෙන් පත් කරන්න ඒ වෙලාවේ තිබිච්ච ප්‍රධානතම හේතුව මොකද්ද? එකක් තමයි මරබිය. අර රටේ මේනම් ජූලි 9 වෙනිදා පස්සේ ඇතුළත වෙච්ච තත්ත්වය නෑ. ඊටදී තිබිච්ච මරබිය තමයි මේ දේශපාලනඥයන්ගේ ගමට යන්න බැරි දේශපාලනඥයෝ තමයි බියට. තමුන්ගේ ආරක්ෂාව සඳහා මේ පුද්ගලයාව පත් කරගන්නේ. ඒ වගේම තවත් අවශ්‍යතාවයක් තිබ්බ තමුන්ගේ පැලැන්තිය කියන්නේ තමුන්ට විශ්වාස කරන්න පුළුවන් කියන්නේ පත් කරගන්න තමුන්ගේ පක්ෂ අපේක්ෂකයෙකුට වඩා විශ්වාස කරා මේ පැලැන්තිය. එකම වර්ගයේ කුරුල්ලෝ වීම විශේෂ සුදුසුකමක් වුණා. හැබැයි ඊට පස්සේ දැන් ඔවුන්ටම ගැටලුවක් කියලා තිබෙනවා ඒක. මේ ජාතික ලැයිස්තුවෙන් ඇවිල්ලා පොදු ජන පෙරමුණේ ඡන්දන පත්‍රයේ ජනාධිපතිවරයා අද ඔහුට අවශ්‍ය ආණ්ඩුකරුවන් පත් කරනවා. ඔහුට අවශ්‍ය ආයතන ප්‍රධානී පත් කරනවා. ඔහුට කැමති තානාපතිවරුන් පත් කරනවා. මේක හරියට
ඔහුගේ ආණ්ඩුවක් වගේ ඌ ඡන්දෙන් බලයට පත් වුණා වගේ මහජන ඡන්දෙන් බලයට ආවම වැඩ කරනවා. එතකොට දැන් පොහොට්ටුව අසරණ වෙලා ඉන්නේ. අසරණ වෙලා ඔවුන්ට ඔවුන්ගේ සමාජිකයන්ට මුහුණ දී ගන්න බෑ. ඒ නිසා ඔවුන්ට තම පෙන්වන්නට ඕන නිසා ඔවුන්ට බරපතල අවශ්‍යතාවක් ඇති නැවතත් රාජපක්ෂවරුන් යම් කිසි දැනක් ලබා දෙන්නට. ඒ නිසා ඔවුන්ට බහැදුලම ආශාවක් ඇති අවශ්‍යතාවක් ඇති මහින්ද රාජපක්ෂ මහත්මයා නැවත අගමැති කර ගන්නට. හැබැයි ඒක ප්‍රසිද්ධිය කියන්න බෑ. මොකද ප්‍රසිද්ධිය කියලා ජනාධිපතිවරයා ඒක දුන්නේ නැත්නම් ඒක සෞත්වර කර්මයක් වෙනවා. තීන්සම මේක ඇතුලේ සිද්ධ වෙන සාකච්ඡාවක් වෙන්නට ඕනේ දෙකින් දෙක. මුතුමයි ඉස්සෙල්ලා ව්‍යාපාරිකයෙක්ගේ ණය කපා හරිනවා කියලා. දැන් ඇත්තටම දැන් මේ දේශපාලකයන්ගේ ව්‍යාපාර වල තියෙන ණය බොල් ණය බවට පත් කරලා තියෙනවා. හැබැයි තවමත් මේ දේශපාලකයන්ගේ ව්‍යාපාර ක්‍රියාත්මක පවතිනවා. ඉතින් මේ මේ බොල් ණය වුණාට සාමාන්‍ය ව්‍යාපාර සම්පූර්ණයෙන්ම නැති වෙලාම යන්න ඕනේ. නමුත් ඒක ක්‍රියාත්මකයි. මොකද මේ නීති? එතමා මේ රාජ්‍ය බැංකෝ දේශපාලනඥයන්ගේ හිතවතුන් හිංචයන් නඩත්තු කිරීම සඳහා අවබෝධතා කරන එක මේ කාලය තිස්සේ කෙලිගෙන යන වැඩ දැන් ඒක බරපතල ලෙස සිදුවීම් පවතින මොකද අද වෙන සාකච්ඡාවක්වත් නැති නිසා දැන් මම ඔබට එක උදාහරණයක් කියන්නම් දැන් මහත් අපි එකපාරක් කෝප් කමිටුවේ රැස්වීමකට සහභාගී වෙන විට අපිට දැන් අවුරුද්දකට පමණ පෙර මට මතකයි පර්පචුවල් ට්‍රෙෂරිස් කියන ආයතනයේ ණය ගැන කතා කරා මේ මහා බැංකුවේ බිලියන 3යි මේ ලංකා බැංකුවේ බිලියන 3යි මහජන බැංකුවේ බිලියන 3යි. ඒ කියන්නේ බිලියන 6කට වඩා වැඩි ප්‍රමාණයක් ණය ප්‍රමාණයක්. ඒකෝට අපි අහුවා මේ ණය ලබා ගන්නා විට ඒ ණය ගන්න මොනවා හිලවට මොනවද කියලා ණයක් ලබා ගන්න පුළුවන් කියලා බැලුවාම ඉකෝප් කමිටු පුදුම කතාවක් එළියට ආවා. ඒ තමයි මේ එකම මේ ඉඩම තමයි මේ බැංකු දෙකටම හිලවට තියලා තියෙන. ඒතකොට බැංකු හොයන්නේ මේක හිලවට තියලා නේද අනිත් බැංකුවිනුත් ණය අරන් තියෙන්නේ කියලා තියගෙන ඒ වෙලාවේ කෝප් කමිටුවේ ලොකු සාකච්ඡාවක් ඇති වුණා. දැන් අපිට දැන් ආරංචි වෙනවා ඒ ඉන්න එකක් කපා හැරලා කියලා සමහර දෙකම කපා හැරලා කියලා දන්නේ නැහැ. හැබැයි ආයතන දිගටම කෙරගෙන යනවා. ඉතින් මේක මම එක උදාහරණයක් කිව්වේ කෝප් කමිටුවේ ආපු ඒ වගේ ඔය කපා හැරනවා කියන ණය ආයතන සියල්ලම වාගේ දිගටම පැවතින ආයතන. ඒ වගේ ණය කපා හැරන්න පුළුවන් වෙලා තියෙන්නේ ඔවුන්ට රජයේ ඉහළ තැන්වල තියෙන හිතවත්කම නිසා. ඒක සාමාන්‍ය ජනතාවට ලැබෙන අවස්ථාවක් නෙමෙයි. ණය ප්‍රතිවරුද්ගත කිරීමේදී ආණ්ඩුවේ කිසිම සැලැස්මක් නැහැ. ඒක ගජ විතුරන් වෙනුවෙන් වාසිදායක ක්‍රමයකට තමයි ආණ්ඩුව ක්‍රියාත්මක කරන්නේ. හැබැයි ඒ ඇත්තසේ ලාභ ලබන ආයතන විකුණන්න හදනවා. මොකද්ද මේ? ඒත් මේක ඒක සම්පූර්ණ වැරදි වැඩන්නේ දැන් ලංකාවේ රාජ්‍ය ආයතන ඉතිහාස පුරාම විට විට විවිධ රජයන් මගින් විකුණා දාලා කරපු මංකොල්ලේ අපි අහලා තියෙනවා. විශේෂයෙන්ම 1977 පටන් ගෙන 1980 ගණන්වල 90 ගණන්වල බරපතල ලෙස සිද්ධ වුණා. ඒ රාජ්‍ය ආයතන විකුණා දැම්මේ බොහෝ විට තමන්ගේ හිතවතුන්ට. ඒ රාජ්‍ය ආයතන තියෙන වත්කම් වලටත් අඩු ප්‍රමාණයකට තමයි මේ බොහෝ ආයතන විකුණලා දැම්මේ. ඊට පස්සේ ඒ ආයතන ගැන අද අහන්නවත් නැහැ. මොකද මේ වත්කම් ටික විකුණගෙන කාලා ඒ ගත්ත අය සල්ලි ටික සක්වේ දාගෙන. එතකොට දැන් වර්තමානයේ ඉතුරුලා තියෙන යම්කිසි රාජ්‍ය ආයතන ප්‍රමාණයක් තියෙනවා. මේ රාජ්‍ය ආයතන අතර පාඩු ලබන ආයතනක් තියෙනවා, ලාභ ලබන ආයතනක් තියෙනවා. මේ පාඩු ලැබෙන ආයතන ප්‍රතිඋගත කරන්න කියලා සාකච්ඡාවක් පොගේ කාලේ තිබුණා. IMF ආයතන කියලා දෙනවා. ඒක පැහැදිලි. ප්‍රතිඋගත කරනවා කියලා කියන්නේ විකුණන ළමයි කියන්නේ නෙවෙයි. ඒ ආයතන කළමනාකරණය කරන ක්‍රමවේදයේ මොඩලේ බලලා ඒක සමාජට පෞද්ගලික අංශ සම්බන්ධ කරගෙන රාජ්‍ය පෞද්ගලික ආයතන සම්බන්ධිකරණය මේ ආයතන ප්‍රතිඋගත කරන්න පුළුවන්. හැබැයි ඒ වෙනුවට ආණ්ඩුව පටන් ගන්න තියෙන්නේ එතනින් නෙවෙයි. ආණ්ඩුව පටන් ගන්න තියෙන ආයතන ලාභ ලබන ආයතන. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ශ්‍රී ලංකා කේටරින්, ලංකා හොස්පිටල්ස් මේ වගේ ලාභ ලැබෙන ආයතන ගැන තමයි ආණ්ඩුව කතා කරන්නේ. මොකද මෙතන තියෙන්නේ මේ තියෙන්නේ මේ පාඩු ලැබෙන ආයතන ප්‍රතිවිරුද්ධ කිරීමේ අවශ්‍යතාවය නෙවෙයි. අර එදා වගේම ලාභ ලැබෙන ආයතන දෙක විකුණාගෙන කැමී කුරිරු අවශ්‍යතාව තමයි මෙතන තියෙන්නේ. දැන් එක්ස්ප්‍රස් ප්‍රල් නෞකාව සම්බන්ධයෙන් ආණ්ඩුවේ කිසිම කතිකාවක් නැහැ. අත්තම කතාව ඒක. නමුත් දැන් යම් බන්ධයක් ලැබිලා තියෙනවා. හැබැයි ආණ්ඩුවේ විජේදාසජ පක්ෂ මාතල ප්‍රකාශ කරන්නේ නිලධාරීන් අතර තියෙන ගැටලුවක් ප්‍රශ්නයක් නිසා මේක පස්සර කියලා දෙන්නේ කියලා. හැබැයි එහෙමයි කියලා මේක පස්සර දාන්න බෑ නේද? මේක මේ අයින් කරන්න බෑ නේද මේ මාතෘකාව? එක්ස්ප්‍රස් පර්ල් කියලා කියන්නේ ලංකා ඉතිහාසයේ සිද්ධ වෙච්ච විශාලතම පරිසර හානිය. එතකොට ඒ පරිසර හානිය සම්බන්ධයෙන් කටයුතු කරන්නට අමාත්‍ය මණ්ඩල කමිටුවක් පත් කරා. අමාත්‍ය මණ්ඩල කමිටුවේ පළමුවෙන්මපත් උනේ අලි සබ්රි හිටපු අධිකරණ ඇමතිතුමා. එතුමා මාස 10ක් ඉහි කටයුතු කළා. ඊට පස්සේ දෙවැනිටපත් උනේ විජේදාස රාජපක්ෂ මහත්මයා 2022 අප්‍රේල් වලදී.
එතුමා දැන් මාස 12කට වැඩි කාලයක් මේ වගේම ධර්ම. ඔවුන්ට මොනම හේතුවක් නිසාවත් ඕන ඇතුළු රජයට මොනම හේතුවක් නිසාවත් මේ එක්ස්ප්‍රෙස් වෙලි වන්දි කතාවේ පැනල යන්න බෑ නිලධාරින්ට ඇඟිල්ල දික් කරලා. මොකද මේක රුපියල් බිලියන 6.4ක 6.5ක වන්දියක් අපි කතා කරන්නේ. ඒ කියන්නේ මිලියන 6500ක වන්දියක්. අති විශාල මුදලක්. එතකොට අපි මේ IMF එකට වැඳලා වැඳලා ගන්න ණය ප්‍රමාණය වගේ දිනුනක්. එතකොට අපි IMF එකට මහන්සි වෙනවා වගේ මහන්සි වෙන්න ඕනේ නැද්ද මේකට? IMF වලට අපි කොච්චර මහන්සි වෙනවද මුළු තරම් පාර්ලිමේන්තුවේ කතා කරනවා, සාකච්ඡා කරනවා, රැසින් තියනවා, පිටරට යනවා. ඒ මහන්සි දාන්න ඕනේ නැද්ද? ඒ වගේ දිනුනක් වන්දියක් ගන්න පුළුවන් දෙයකට. නමුත් ඒක කරන බව පේන්නේ හිත මෙතන ඇඟිලි දික් කර කර බොරු කරම. ඒ නිසා තමයි අපි සැක කරන්නේ මේක පිළිබල පිටිපස්සේ මහ විශාල දූෂණයක් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකව පවතින. ලක් පෙරණ පුවතකට එහා ගිය රටගෙන කැක්කුමක්.